සතහම් නතියෙන් සිසිලස ලබන්නට ධම්ම නති තිත්ත සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට පින්වත්නි මේ ලෝතුරා ශ්‍රේ සද්ධර්මය මහා සාගරේ හා සමාන බව ලෝතුරා තථාගත බුදුපරණ වහන්සේ විසින් වරක දේශනා කොට වදාලා එලෙස පරම ගම්භීර වූ ලෝතුරු ශ්‍රේ සද්ධර්මය සරල දහම් කාරණාවේ සිට මනාව පැහැදිලි කරමින් ඔබ වෙතගෙන එන බෞද්ධ නාලිකාවේ මහනුවර අස්කිරි කෙඩිගේ රජ මහ විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාල මූලිකත්වයෙන් ගෙන එන ධම්මනදී තිත්ථ ධර්මදේශන මාලාවේ තවත් එක් සදහම් දේශනාවක් මෙලෙස ආරම්භ වන්නේ ධර්මදේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේව නමස්කාර පූරකව පිළිගනිමු සාදු 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 ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ සයිප්‍රසි සේවය කරන එම්පී සුබද්‍රා මුතුනායක මහන්මිය සහ ඩුබායි සේවය කරන එම්පී සුනීතා කල්යාණි මහන්මියතුළු ඒ පවුලේ මොනුබුරු මිනිබිරියන් ඇතුළු පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයෙන් නැතිව එසේනම් මේ උතුම් සදර්ම දේශනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශක වහන්සේට අපි සීල දෙනා නමස්කාර පූරකව ආරාධනා කරමු සාදු 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 අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි ධම්ම නදී තිත්ත
ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නයි මේ සූදානම් වෙන්නේ විශේෂයෙන් මේ ධර්මදේශනා මාලාව තුල අපි මේ දිනවල සාකච්ඡා කරමින් සිටියේ ධම්මදායාද කියන සූත්‍ර දේශනාව ධම්මදායාද සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කෙරෙන නවවෙනි ධර්මදේශනාවයි අද අපි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ පිළිතුරේ පහුගිය දේශනාව අවසානයේ අපේ බුදුරජාණන් වහන්සේ ආමිසයට ගරුක නොවි ධර්මයට ගරුක වෙන්න කියන කාරණාව භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරපු තැන් අපි කීපයක් සාකච්ඡා කරන්න යෙදුණා ප්‍රධාන වශයෙන් ආමිසයට ගරු නොවෙන්නේ නොවිය යුත්තේ මොන හේතු නිසාද කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම පැහැදිලි කරනවා එක තැනක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා මහණෙනි තෘෂ්ණාව කියන දැල බිඳලා දාලා සංසාරයෙන් එතර යන්න සූදානම් වෙන කෙනා මේ ලෝකේ මහා ප්‍රඥාවන්තේ ධම්මපද පාළියේක තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යේ රාග රත්තානු පතಂತಿ සෝතං සයං කතං මක්කට කෝව ජාලං ඒතම්පි චෙත්වාන වජಂತಿ දීරා අනපෙක්කිනෝ සබ්බ දුක්ඛං පහාය කියලා. භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවේ සඳහන් කළා මේ මකුළුවෙක් තමන්ගේ ජීවිතාව පවත්වාගෙන යන්න දැලක් බඳිනවා. ඒක මකුළුවාගේ ස්වභාවය. දැල බැඳලා මකුළුවා මැද්දට වෙලා ඉන්නවා. එහෙන් මෙහෙන් ඇවිල්ලා දැලේ හැම පැත්තෙම කෘමිසත්තු පැටලුනහම මකුළුවා එතෙන්ට දුවගෙන ගිහිල්ලා කෘමිසතාව තමන්ගේ ප්‍රයෝජනෙට යොදා ගන්නවා. නූල් වලින් වෙලලා බෙදලා රසය උරාබනවා ඒක මකුළුවාගේ සිරිත. ඉතින් මකුළුවා දැලක් බැඳලා අන් අය දැලට බඳව ගන්නවා. ඒ වුණාට දන්නේම නැතුව මකුළුවත් දැලට බැඳිලම ඉන්නවා. මොකද මකුළුවත් දැල දාලා යන්නේ නැහැ. එයත් ඒ දැලටම බැඳිලා. මොකද දැල දාලා යෑමේ තණ්හාවක් තියෙනවා. ඒ නිසා එයත් දැලටම පැටලිලා බැඳිලා ඉන්නවා. ඒතම්පි චෙත්වාන වජಂತಿ දීරා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මකුළුවා දැලේ බැඳුනා වගේ අන් හැම දිනාම මේ ලෞකික සම්පත්වල බැඳිලා අත්හැරගන්න බැරුව ඉන්නවා. හැබැයි පඬිතුන් ඒ තම්පි චෙත්වාන වජಂತಿ දීරා නුවණැත්ත මෙන්න මේ තෘෂ්ණාව නැමති දැල කපලා දානවා අනපෙක්කිනෝ සබ්බ දුක්ඛං පහය තෘෂ්ණාව කපලා දාලා ශය කරපු නිසා සබ්බ දුක්ඛං පහය සියලු දුක් එයින් ප්‍රහීණය කරගන්නවා එහෙනම් මේ ශාසනයට ඇතුල් වුණේ තණ්හාව ශය කරලා සංසාරයෙන් එතර යන්න බලාපොරොත්තු වෙයි. තණ්හාව පොදි බැඳ ගන්න නම් මේ ශාසනයට එන එක තේරුමක් නැහැ කියන එකයි ඒකේ අර්ථය. ආන් ඒ නිසා මහණෙනි භික්ෂුවට තෘෂ්ණාව උපදින්නේ යම් තැනකදීද ඒ තෘෂ්ණාව උපදවන කරුණු හතරක් තියෙනවා. ශාසනයට ආවි තෘෂ්ණාව නැති කරපු අය නෙමෙයි. ශාසනයට ආවි තෘෂ්ණාව නැති කරන්න හිතාගෙන. අන්න එහෙම ආපු අයට නැවත තෘෂ්ණාව උපදින කාරණා හතරක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ හතර තමයි මේ සිව්පසය කියලා කියන්නේ. තෘෂ්ණාව උපදවන කරුණු හතර. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය
මෙන්න මේ පත්‍ය පරිභෝගයෙන් යමෙකුට තෘෂ්ණාව උපදිනවද යම් කෙනෙක් එලෙසට පත්‍ය පරිභෝගයෙන් පමණක් සෑහෙන්නේ වෙනවද ධර්මානුධර්ම ප්‍රතිපදාවේ නොයෙදෙන්නේ වේද මෙය ආමිෂ දායාදේ මිසක් ධර්ම දායාදේ නෙවෙයි කියලා තෘෂ්ණාව පරිභෝග කරන නිසා සිව්පසේ පරිභෝග කරන නිසා තෘෂ්ණාව උපදිනවා යම් කෙනෙක් සාසනේ සිව්පසේ විතරක් පරිභෝග කරමින් ජීවත් වෙනවා නම් ඒ ධර්ම දායාද ප්‍රතිපදාව නෙමෙයි කියන එකයි බාගිතුන් වහන්සේ මේ දේශනා කරන්නේ එහෙනම් යම් කෙනෙක් බාගිතුන් වහන්සේ දේශනා කරපු ආමිසයට දායාද නොවි ධර්මයට දායාද වෙනවා නම් මේ සිව්පසේ පිළිබඳව දැඩි ඇල්මක් බැඳීමක් තියාගන්නේ නැහැ කියලා දේශනා කළා ඒ කරුණ පැහැදිලි කරනකොට බාගිතුන හසේ කාරණා හතරක් පෙන්නනවා අල්පේච්ඡතාවය ගැන ඉච්ච කියලා කියන්නේ කැමැත්තට අල්ප ඉච්ච කියලා කියන්නේ අඩු කැමැත්තක් තියෙනවා එහෙනම් ඉච්ඡා වර්ග හතරක් තියෙනවා කියලා බාගිතුන හසේ දේශනා කරනවා මහා අනුරුද්ධ සූත්‍ර දේශනාවෙත් ඒ කාරණාව බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා එනං එයින් එක කාරණාවක් තමයි මේ අල්පේච්ඡතාව කියලා කියන්නේ අල්පේච්ඡතාවය කියලා කියවි ලද දෙයින් සතුටු වෙනවා යම් පමණක්ද ලැබුණේ ඒක අඩු උනත් ප්‍රමාණවත් උනත් වැඩි උනත් ඒ පිළිබඳව දුකක් නැහැ ඒ පිළිබඳව පුදුම සතුටක් තියෙනවා මට මේ ප්‍රමාණය නමුත් ලැබුණා අල්පේච්ඡතාව තවකාර නාවක් තියෙනවා අත්‍රිච්ඡතා කියලා අත්‍රිච්ඡතා කියලා කියන්නේ තමන්ට ලද දෙයින් සතුටු නොවි මතු මත්තේ නැවත නැවතත් ලබා ගැනීමේ බලාපොරොත්තුවට කියනවා අත්‍රිච්ඡතාවය කියලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා පාපිච්ඡතාවය පෞකාර කැමැත්තක් තියෙනවා මොකද්ද මේ පෞකාර කැමැත්ත කියන කාරණාව පැහැදිලි කළා ලාභ අපේක්ෂාවෙන් තමන් ශ්‍රද්ධාව නැතුව තමන් ශ්‍රද්ධාවන්තයෙක් බව ලෝකෙට පෙන්වන්න හදනවා ශ්‍රද්ධාව නැහැ නමුත් ශ්‍රද්ධාවන්තයෙක් බව පෙන්වන්න හදනවා සීල් ගුණ නැහැ සීලවන්තයෙක් හැටියට පෙන්වන්න හදනවා සමාධි සම්පන්න බවක් නැහැ සමාධි සම්පන්න බව පෙන්වන්න හදනවා ඒ පෙන්වීම තුලින් ලාභ ලබන අපේක්ෂාවක් තියෙනවා ඒකට කියනවා පාපිච්චතා පෞකාර කැමැත්ත ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තව කෙනෙක් ඉන්නවා තමන් ශ්‍රද්ධාවන්තයෙකු හැටියට ඉඳගෙන සමාධි සම්පන්නයෙකු හැටියට ඉඳගෙන සීලවන්තයෙකු හැටියට ඉඳගෙන තමන් සතු ඒ ගුණය ප්‍රකට කරන්න උත්සාහ කරනවා ඒ ගුණය ප්‍රකට කරලා බලාපොරොත්තු වෙන්නේ ලාභ ලබන එක ගුණය තියෙනවා ගුණය ප්‍රකට කරන්න හදනවා ආන් ඒකට සඳහන් කළා මහිච්ඡතාවය කියලා ගරු බුහුමන් ලැබීමේ අපේක්ෂාවෙන් ගුණය ප්‍රකට කරනවා වෙනදිනේ එතන සඳහන් කරනවා මෙන්න මේ මහිච්ඡතාවයේ ඇති පුද්ගලයා සතුටු කරන එක බිහි කළ මවටවත් කළ නොහැකි දෙයක් කියලා. ගින්නද සමුද්‍රයේද මහිච්ඡ පුද්ගලයාද කවදාවත් සෑහීමකට පත් කරන්න බෑ. ගින්නට කොච්චර දැම්මත් පිච්චෙනවා. ඒ වගේම සමුද්‍රයට කොච්චර දැම්මත් ගිලෙනවා මිසක් සමුද්‍රේ පිරෙන්නේ නෑ. එහෙනම් මහිච්ඡතාවයේ තියෙන පුද්ගලයාට කොච්චර දුන්නත් ඔහුට ඇතිවීමක් නම් නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මේ අල්පේච්ඡතා, අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා මේ දෝෂයන්ගෙන් වෙන් වෙලා ශ්‍රද්ධාවන්තව, සීලවන්තව, සමාධි සම්පන්නව, විවේකයෙන් යුක්තව, බහුශ්‍රුතව, ප්‍රඥාවෙන් පටන්ගත් වීරිය ඇතිව
සීලවන්තයෙකු සමාධි සම්පන්නයෙකු වීරවන්තයෙකු ප්‍රඥාවන්තයෙකු හැටියට යම් කෙනෙක් කටයුතු කරනවා නම් මනාව ගුණධර්ම මත පිහිටලා කටයුතු කරන ඔහු අල්පේච්ඡතාවයෙන් යුක්තයි කියලා. ඒ කාරණාව පැහැදිලි කරන්න මජ්ජන්තික මහතෙරුන් වහන්සේ වගේ තෙරුන් වහන්සේලා පිළිබඳව කරුණු දක්වන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවත කාරණාවක් පැහැදිලි කරනවා. මෙන්න මේ අල්පේච්ඡතාවය යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ඒකේ තවත් කරුණු කීපයක් පැහැදිලි කළා. පත්‍ය අල්පේච්ඡතාවය, දුතාංග අල්පේච්ඡතාවය, පර්‍යාප්ති අල්පේච්ඡතාවය, අධිගම අල්පේච්ඡතාවය, ආයත් අල්පේච්ඡතාවය නැවත කොටස් වලට බෙදෙනවා. එතකොට පත්‍ය අල්පේච්ඡතාවය විශේෂයෙන් සඳහන් කළා සිව්පස පත්‍යෙහි අල්පේච්ඡ තැනැත්තා දේශනා කළා දායකයන්ගෙන් යමක් පිළිගන්නකොට ඒ පිළිබඳව විශේෂයෙන් හිතනවා. ඒ හිතන්නේ කොහොමද කියලා සඳහන් කළා පත්‍ය දායකයාද දාන වස්තුවද තම ශක්තියද ඉස්සරලා බලනවා. ඉස්සරලා දායකයා ගැන හිතනවා. ඊළඟට දාන වස්තුව දිහා බලනවා. කොච්චර ප්‍රමාණයක් දෙන්න තියෙනවද? එතකොට තමන්ගේ ශක්තිය දිහා බලනවා කියලා කිව්වේ මට කොච්චර ප්‍රමාණයක් ලැබුණොත් ඇද්ද කියන කාරණාවත් බලනවා. දාන වස්තුව බහුල වේද? නමුත් දායකයා ස්වල්පයක් දෙනු කැමැත්තේද? දාන වස්තුව බොහොම බහුලව තියෙනවා. හැබැයි සියල්ලම දීමේ බලාපොරොත්තුවක් දායකයා ළඟ නැහැ. එයින් ප්‍රමාණයක් තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට සඳහන් කළා දායකයාගේ අදහස සලකලා ස්වල්පයක් ගන්නවා. දැන් දාන වස්තුව ගොඩක් තියෙනවා. නමුත් දායකයා ඔක්කොම දෙන්න කැමැත්තක් නෑ. ස්වාමීන් වහන්සේ ඒක දැනගෙන ඒක සලකලා අවශ්‍යතාවයේ තිබුණත් ටිකයි ගන්න. ඒක අල්පේච්ඡ පුජ්‍යලයාගේ එක ස්වභාවයක්. ඊළඟට සඳහන් කළා දාන වස්තුව ස්වල්ප වේද දායකයා බොහෝ දෙනු කැමති වේද එහිදී දාන වස්තුව බලලා ස්වල්පයක්ම ගන්නවා. දාන වස්තුව ටිකයි. නමුත් දායකයාගේ අදහසක් තියෙනවා ඔක්කොම වුණත් දෙන්න. ඒ වුණාට දායකයාටත් ඉතුරු කරලා ස්වල්පයක් ගන්න එක උන්වහන්සේගේ ස්වභාවයයි. ඊළඟ කාරණාවක් සඳහන් කළා දාන වස්තුව බොහෝ වේද දායකයා බොහෝ දෙනු කැමති වේද? දාන වස්තුවත් ගොඩක් තියෙනවා. දායකයා ඇතිතරම් දෙන්නත් කැමති. ඒ වෙලාවේ තමන්ගේ ශක්තිය බලලා, ඒ කියන්නේ මට යැපෙන්න මේ ප්‍රමාණය ලැබුණොත් ඇති, ඒ ප්‍රමාණය විතරක් ගන්නවා. දායකයා එලවෙලෝ දෙන්න හැදුව කියලා එක ගණ්ඩයන්නේ නැහැ. ප්‍රමාණයට විතරක් ගන්නවා. මේ අල්පේච්ඡතා ගුණේ අති උතුම් තත්වයක්. ඊළඟට සඳහන් කළා පත්‍ය අල්පේච්ඡතාවේ එසේය, දුතාංග අල්පේච්ඡතාවේ භික්ෂූන් වහන්සේලා සමාදන් වෙන දුතාංග ගණනාවක් සඳහන් කළා. දායකයන්ටත් දුතාංග සමාදන් වෙන්න පුළුවන්. ගිහි අයටත් ආරක්ෂා කරන්න පුළුවන් දුතාංග තියෙනවා. එවන මේ දුතාංග අතර යම් භික්ෂූන් වහන්සේ නමක් මනාව දුතාංග ධාරීව කටයුතු කරනවා නම් ඒක තමන්ගේ පෞද්ගලික ගුණයක්. මේ ජීවිතවල ඒ වාගේ ගුණ දියුණු කරගත්තහම අනාගත ජීවිතවල නිවන් අවබෝධ කරන්න හරි පහසුයි. මේ භවයෙන් නිවන් ප්‍රත්‍යක්ෂ නොකලත් වෙනත් භවයක නිවන් අවබෝධ කරනකොට මෙහි ප්‍රයෝජන වැඩි. සමහර දේශනාවල් ඉවර වෙච්චාම අපි අහනවා මේ දේශනාව අවසානයේ මෙච්චර ප්‍රමාණයක් රහත් වුණා.
මෙච්චර ප්‍රමාණයක් සෝවාන් ආදී මගඵල ලැබුවා කියන කාරණා බොහෝ දේශනාවල අපි අහලා තියෙනවා. නමුත් මෙදත් අපි ඕන තරම් බණ අහනවා. නමුත් සමහර වෙලාවට එහෙම ධර්මය අවබෝධ කරගත්ත අය දකින්න අඩුයි. එහෙමනම් දේශනාවක් අවසන් වෙනකොට පිළිවෙලින් මාර්ගඵල ලැබුයි කවුද කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. සංසාරේ දුතාංග දරලා තියෙන අය. ඒකයි වහා වැටහෙන නුවණක් තියෙන්නේ. එහෙමනම් දුතාංග දරන එක මේ කෙලෙස් ප්‍රහීණය කරන්න බොහොම ඉක්මන් මගක් බවට පත් වෙනවා. පින්දුතුනි එක භික්ෂුන් වහන්සේ නමක් අවුරුදු 60 සෝහනකට වෙලා සෝසානිකාංගේ සමාදන් වෙලා ඉන්නවා. සෝහනක තමයි ඒ දුතාංගේ සම්පූර්ණ කරන්නේ. උන්වහන්සේ අවුරුදු 60ක් මේක සම්පූර්ණ කරනවා. නමුත් තමන් වහන්සේත් එක්ක විහාරේ වැඩ ඉන්න කිසිම භික්ෂුවක් උන්වහන්සේ එහෙම දුතාංගයක් පුරනවා කියලා දන්නේ නැහැ. 60 අවුරුද්දකට පස්සේ උන්වහන්සේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා. මේසා දීර්ඝ කාලයක් මම මේ දුතාංගය දරුවා. නමුත් මගේ සහායකෙක්වත් ඒ බව දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ තමන්ගේ ගුණය කාටවත් පෙන්වන්න ගිහිල්ලා පෙන්වන්න ගියේ නැහැ. ඒ තමයි මේ උතුම් ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. තවත් එක භික්ෂුන් වහන්සේ නමක් අපේ රටේ සෑගිරිය කියලා කියන්නේ මිහින්තලි. ඒකාසනිකාංගයේ සමාදන් වෙලා අවුරුදු 50ක්. අවුරුදු 50ක්ම උන්වහන්සේ මේ දුතාංගයේ මනාව සම්පූර්ණ කළා. අවුරුදු 50ක් සම්පූර්ණ කරනකොට එක භික්ෂුන් වහන්සේ නමක් දවසක් මේ ස්වාමීන් වහන්සේ දාන වළඳලා ඉවර වෙලා තමන්ගේ මුඛය පිරිසිදු කරමින් ඉන්න වෙලාවේ ඒ සහෝදර ස්වාමීන් වහන්සේ කතා කරලා කිව්වා, ස්වාමීනි උක් තියෙනවා, උක් කැල්ලක් වළඳමු කියලා. ඒලයි සඳහන් කළ ආශිපතුනි, දැන් මට ප්‍රමාණවත්. ඒ වෙලාවෙ ඇහුවේ, ඇයි ස්වාමීනි, කාල වේලාව තව තියෙනවා, ඔබ වහන්සේ ඒකාසනිකාංගේවත් සමාදන් වෙලාද කියලා ඇහුවා. නමුත් සඳහන් කළා, එහෙනම් කැල්ලක් අරන් එන්න කියලා. ඔව් කියලා කිව්වේ නැහැ. උක්කැල්ල වළඳලා නැවත දුතාංගේ සමාදන් වුණා. නමුත් 50 අවුරුද්දක් තිස්සේ මම මෙහෙම දුතාංගයක් පුරනවා කියලා සහෝදර භික්ෂුවටවත් සඳහන් කළේ නැහැ. ඒක අන්‍යයන් දැනගනි, මගේ ගුණය අන්‍යයන්ට ප්‍රකට නොකළ යුතුයි කියන චේතනාවෙන් 50 වසරක අඛණ්ඩ දුතාංගේ උන්වහන්සේ කඩාගත්තා. පස්සේ සමාදන් වුණා. මේකට කියන්නේ දුතාංග අල්පීච්ඡතාවය. තමන්ගේ ගුණේ ප්‍රකට කරන්න කොහොමවත් තණ්හාවක් නැහැ. ඊළඟට සඳහන් කළා, යමෙක් තමන්ගේ බහුශෘත භාවය ප්‍රකට කරන්න අකමැති වේද, ඒ පර්‍යාප්ති අල්පීච්ඡතාවයයි කියලා. බහුශෘත භාවය බොහෝ දැන උගත්කම් තියෙනවා. ත්‍රිපිටකයේ පිළිබඳව, අටකතාව පිළිබඳව, ටීකාව පිළිබඳව, ධර්මයේ පිළිබඳව පුදුමාකාර අවබෝධයක් තියෙනවා. නමුත් මං මෙහෙම දන්නවා, මම මෙච්චර දන්නවා, කවදාවත් පිරිස් ඉදිරියේ කියාපාන්න යන්නේ නැහැ. සමහර වෙලාවට තමන් ඉන්න තැන නොයෙක් අය නොයෙක් සාකච්ඡා කරනවා ධර්මයේ ගැන. ඒ අතින් වරදින බව, වැරදි කරුණු කියවෙන බව ඕන තරම් ඇහෙනවා. නමුත් ඔහොම නෙමෙයි මෙහෙමයි කියලා ඒක හදන්න යන්න උත්සාහ කළෙත් නෑ. එහෙම කරලා තමන්ගේ දැනුම පෙන්වන්න යන්නෙත් නෑ. එක අවස්ථාවක භික්ෂූන් වහන්සේ නමකට අනික් භික්ෂූන් වහන්සේලා යෝජනාවක් කළා. මේ භික්ෂූන් වහන්සේලාට මේ පිටකය කියලා දෙන්න කියලා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ සඳහන් කළා, මට ඒකට වෙලාව මදි කියලා. තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය වෙනුවෙන්,
संसार विमुक्ति वेनुवेन कटयुतु करन्न तियेनवा मट ओय वागे देकट काले यमु करन्न इडकड मदि किला सदाहं कला नमुत मेहम कीप वतावक्म सदाहं कला अहन अहन ए वेलावे अर भिक्षुन वहन्सेला अहनवा ओब वहन्सेट मरणे सदाहवत वेलावक् तियेदि किला ඒ වෙලාවේ කල්පනා කළා මේ භික්ෂුන් වහන්සේලා අතහැරලා යන්නේ එක හොඳයි කියලා. උන්වහන්සේ ඒ පිරිස අතහැරලා කිහිරිවැල මුහුදු විහාරයේ කියන ප්‍රදේශයට ගමන් කළා. එහි ඉන්න ඉස්තවිර භික්ෂුන් වහන්සේලා, මධ්‍යම භික්ෂුන් වහන්සේලා, ලාබාල භික්ෂුන් වහන්සේලා මේ හැම කෙනෙක් වෙනුවෙන්ම තමන්ගෙන් විය යුතු යම් යුතුයකම උපකාරයක් තියෙනවා නම් संपूर्ण कला बस काली महापवारणे दवसी ए मुलु प्रदेश जीवत्तिन सियलुम दिना रसुना ए सियलु दिना विनुम धर्म कथावक् कला संधान करनवा ए मुलु फलात्म बहुश्रुत भावें पिरेवा केला धर्मावबोधिं सन्नद्ध कला पहुव दाउदे एली वेन कुटे ස්වාමීන් වහන්සේ ස්ථානෙන් බැහැර ගිහිල්ලා උන්වහන්සේ දැක ගන්න වැඳ ගන්න පිරිස එනකොට උන්වහන්සේ නැහැ. ඇවිල්ලා බොහෝසේ උදව් කරයි උපකාර කරයි බොහෝ ප්‍රත්‍යංගෙන් සලකයි ඒ සියල්ල මත්තරලා දාලා උන්වහන්සේ ගිහිල්ලා පරියාප්ති අල්පේච්ඡතාවය ඊළඟට සඳහන් කළා අධිගම අල්පේච්ඡතාවය අධිගම අල්පේච්ඡතාවය කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් සතර මඟ සතර ඵල තමන් ප්‍රත්‍යක්ෂ කරපු බව කාටවත් කියන්නේ නැහැ. ඒ මේ ශාසනයේ තියෙන තවත් උතුම්ම අල්පේච්ඡතාවය. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශාක්‍ය වංශයෙන් කෝලිය වංශයෙන් රාජවරු 250 පැවිදි වුණා. වැඩිහිටියන්ගේ ඉල්ලීමට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිසා බෑ කියන්න බැරි නිසා පැවිදි වුණා මිසක් කැමැත්ත තිබ්බේ නෑ. පැවිදි වෙලා ගෙවල් ගැන හිත හිත හිටියා. මේ ඔක්කොම රජවරු රජකම ගැන හිත හිත හිටියා. බිරින්දෑවරු ගැන හිත හිත හිටියා. ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා. නමුත් මේ අය සංසාරයට බැඳෙනවා. ඒ නිසා මේ අයට පිහිටක් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාටම කුණාලපකුණ පිළිබඳව අපූර්ව වර්ණනාවක් කරලා ඇහැව කුණාලපකුණ බලන්න යන්න කැමතිද කියලා. ස්වාමීනි බලන්න යන්න නම් කැමති. ඒ වුණාට ඉතින් අපි කොහොමද යන්නේ කියලා අහුවා. එහෙම සඳහන් කරාම මම එක්කයන්නම් කියලා බාගිතුන හසගේ ඊරුදියෙන් එක් කරගෙන ගිහිල්ලා කුණාල පොකුණ ළඟ තවත් විස්තර කරලා ඇසිය යුතු දැකිය යුතු දෙයක් තියෙනවා නම් දැකලා අහන්න කියලා මතක් කළා. කුණාල සකුණ රාජා ගැන අහපුවම ඒ කාරණාවත් පැහැදිලි කරලා මේ පිරිසර ස්ත්‍රීන් ගැන හිත හිත ඉන්න තිබිච්ච හිත සම්පූර්ණයෙන්ම නැති කළා. එයින් සියලු දෙනාම සෝවාන් වුණා. දැන් තම තමන්ට තම තමන්ගේ ඊරුදි තියෙන නිසා බාගිතුන හසේ හිමාලයට වැඩම කරලා වැඩ හිටියා. 500ක් දිනාම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කමටහන් ඉල්ලුවා. කමටහන් සියලු දෙනාටම ලබලා දුන්නා. මුලින්ම කමටහන් ගත්ත භික්ෂුව අන්තිම භික්ෂුව කමටහන් අරගෙන ගිහිල්ලා වාඩි වෙනකොට සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් වෙලා නැගිට්ටා. පන්සිය වෙනියා කමටහන් අරන් යනකොට පළවෙනියෙන් ගියපු කෙනා සිව්පිලිසිඹියා සහිතව රහත් වුණා. ස්වාමීනි මං සංසාරේ කෙරවල කළා කියන කාරණාව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා ස්වාමීනි මම මේ උතුම් තත්ත්වයට ආවා කියන එක දැන් කියන්නයි හදන්නේ. කියන්න ඉස්සෙල්ලා පිටිපස්ස හැරිලා බලනවා ඒක කියනකොට අහගෙන ඉන්න කවුරුවත් ඉන්නවද කියලා. මම රහත් වුණ බව බාගිතුන් වහන්සේ හැර තව කෙනෙක් දැනගනීද? එහෙම පිටිපස්ස හැරිලා බලනකොට
දෙවනියට කමටහන් ගත්ත ස්වාමින් වහන්සේත් ඇවිල්ලා බාගිතුන් වහන්සේට වන්දනා කරන්න සූදානමින් ඉන්නවා. එතකොට මේ දෙවනි ස්වාමින් වහන්සේ කියන්නේ කුඩා කාලේ ඉඳලා සෙල්ලම් කරන කාලේ ඉඳලා මේකට හිටපු අය මේ 500 දෙනාම එකටම සෙල්ලම් කළා, එකටම හැදුනා වැඩුණා, එකටම පෝෂණය වුණා, රජවරු හැටියටත් හිටියා. මේ ඔක්කොම නෑදෑයෝ. නමුත් මගේ ඥාතියවත් මම රහත් වෙච්ච බව දැනගනිත්වා කියන කල්පනාවක් නැහැ. දෙවනි භික්ෂුව හිටගෙන ඉන්න නිසා තමන් රහත් වුණ බව නොකිය නැගිටලා යනවා. දෙවනි භික්ෂුවත් වන්දනා කරලා හැරිලා බලනකොට තුන්වෙනි භික්ෂුව ඇවිල්ලා උන්වහන්සේට ඇහෙයි කියලා රහත් වුණ බව නොකිය නැගිටිනවා. 500 දෙනා මෙහෙමයි. එමනම් මොනතරම් නිහතමානී බවක් මේ ශාසනයේ තියෙනවද? මේ වාගේ කාරණා තුලින් මේ බුද්ධ ශාසනය මොනතරම් ශ්‍රේෂ්ඨද? හැබැවින්ම ශාසනය අල්පේච්ච පුද්ගලයන්ටමයි. බාගිතුන් වහන්සේගේ ධර්මය අල්පේච්චයාටමයි. අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස. මගේ ධර්මය අල්පේච්ඡයට මිසක් මහිච්ච පුද්ගලයන්ට නෙමෙයි. ඒ වාගේ කරුණු මහා අනුරුද්ධ සූත්‍රයේ බොහොම අපූර්වවට පැහැදිලි කරලා තියෙනවා. අපේ රටේ ওই අනුරාධපුර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා දෙනමක් අවුරුදු 60ක් එකම ගුහාවක ලෙනක ජීවත් වෙන්නේ. එක භික්ෂුන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් 60 අවුරුද්දක් ගෙවෙනවා තමන් සමග එකම ලෙනේ වැඩ ඉන්න අනික් භික්ෂුව රහතන් වහන්සේ නමක් බව රහත් නවුන භික්ෂුව දන්නේ නැහැ. එක ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ ගුරු හාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි රහතන් වහන්සේලා අඳුරගන්නේ කොහොමද කියලා. උන්වහන්සේ සඳහන් කරනවා ආයුෂ්මතුනි අමාරුයි කියලා. ඒ සඳහන් කරන කොටත් ගුරු හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් රහත් වුණ බව අඳුර ගන්න හරි අමාරුයි කියලා සඳහන් කරනවා. එහෙමනම් මේ ශාසනය කොයිතරම් ශ්‍රේෂ්ඨද? වර්තමානයේ ඒ ශ්‍රේෂ්ඨත්වය කොයිතරම් ගිලිහිලා ගිහිල්ලාද? කී දෙනෙක් මේ අල්පේච්ඡතාවයේ නැති අය වෙනුවෙන් රැවටිලා කටයුතු කරනවද? රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉතා කුඩා ශික්ෂාපදයක්වත් ඉක්මවන්නේ නැහැ කොහොමත්. එහෙම තණ්හාවක් උන්වහන්සේලාට නැහැ. තමන් යම් උතුම් ඵලයක් ලබලා ඉන්නවනම් ඒ උතුම් ඵලය ප්‍රකාශ නොකරන එකම භාග්‍යතුන් වහන්සේ අගය කළා. ඒකට ශික්ෂාපදත් පනවලා තියෙනවා. එහෙනම් රහතන් වහන්සේ නමක් කවදාවත් ඒ ශික්ෂාපදේ බිඳලා තමන්ගේ ඵලය ගැන කතා කරන්න යන්නේ. නමුත් වර්තමානයේ ඊට හාත්පසින් වෙනස් දේවල් අපි ඕන තරම් දකිනවා. නමුත් ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් ශාසනයේ හැබෑ ස්වභාවය නෙමෙයි. එනම් මේ අධිගම අල්පේච්ඡතාවයේ කියලා සඳහන් කළේ ඒකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි මේ සන්තුට්ඨිතාවයේ කියන කාරණාවෙත් කාරණා හතරක් තියෙනවා කියලා. සිව්පසේ සම්බන්ධයෙන්ම කාරණා තුනක් තියෙනවා. යතා ලාභ සන්තෝෂේ, යතා බල සන්තෝෂේ, යතා සාරුප්‍ය සන්තෝෂේ. සන්තුට්ඨිතා කියන කාරණාව යටදී පැහැදිලි කරන්නේ. එහෙනම් යතා ලාභ සන්තෝෂේ චීවර සම්බන්ධයෙන් සඳහන් කරනකොට යම් භික්ෂූන් වහන්සේ නමකට චීවරයක් ලැබිලා තියෙනවා. ඒ චීවරය එක්ක පාංශු කුල චීවරයක්. එහෙම නැත්නම් ඉතා රළු චීවරයක්. රළු හෝ වේවා ප්‍රණීත හෝ වේවා. ප්‍රණීත කියලා කිව්වොත් සැහැල්ලු. ගතට ඉතාම පහසු චීවරයක්. මේ කොහොම චීවරයක් ලැබුණත් ඒ චීවරෙන් සතුටු වෙනවා.
ඊටාම සැහැල්ලු සිවුරක් වේවා ඊටාම රළු සිවුරක් වේවා ඒකෙන් සතුටුයි රළු සිවුරක් ලැබිලායි තියෙන්නේ සැහැල්ලු සිවුරක් හොය හොයා යන්නේ නැහැ මේ සිවුර පුරවන්න බෑ මේක බරයි මේක දරාගෙන ඉන්න බෑ මේක අපහසුයි එහෙම කරුණ සඳහන් කරමින් නැවත සිවුරක් ලැබුණාම ඒකෙන් සිවුරක් ලබා ගන්න යන්නේ නැහැ මේ සිවුර අයින් කරලා මේක පරිහරණය කරන්න පුළුවන් නම් සිවුරෙන් කෙරෙන කාර්ය මේ රළු සිවුරෙන් කෙරෙනවා නම් ඒක පරිහරණය කළා ආන් ඒකට කියනවා යථා ලාභ සන්තෝෂී කියලා ලැබුණ දෙයින් සතුටටපත් වෙලා ඉන්නවා නමුත් තව තව එකක් හොය හොය යනවා නම් ලැබුණ දෙයින් සතුටු වෙලා නැහැ ඊළඟට දෙවනි කාරණාව සඳහන් කළා යම් ලෙසකින් ස්වභාවයෙන්ම රෝගී වෙච්ච කෙනෙක් ස්වභාවයෙන්ම රෝගී එහෙම නැත්නම් ස්වභාවයෙන්ම රළු දේවල් දරන්න අමාරුයි එහෙම නැත්නම් ගිලම් බවක් එහෙම නැත්නම් වයෝර්ධ බවක් නිසා ලැබුණ රළු සිවුරු බර සිවුරු නොදැරිය හැකි වේද මේ රෝගී බව නිසා ගිලම් බව නිසා මේ ලැබිච්ච රළු සිවුරු දරන්න පුළුවන් කමක් නැහැ. අන්න එවන් අවස්ථාවන් වල තමන්ට සමාන ප්‍රතිපත්ති තියෙන අයත් එක්ක සාකච්ඡා කරලා උන්වහන්සේලා ළඟ පහසු සැහැල්ලු ප්‍රණීත සිවුරු තියෙනවා නම් තමන්ගේ රළු සිවුර උන්වහන්සේලාට පරිත්‍යාග කරලා අර සිවුරක් උවමාරු කරගන්නවා. අන් ඒකට සඳහන් කළේ යථා බල සන්තෝෂය කියලා. එහෙම හුවමාරු කරගන්න සතුටුයි. තමන්ට හොඳ සිවුරක් ලැබිලා තියෙනකොට අර වගේ කෙනෙක් ඇවිල්ලා රළු සිවුරක් දීලා ඒක ඉල්ලුවොත් උන්වහන්සේට සැහැල්ලු සිවුර දීලා ඒ රළු සිවුර බාර අරගෙන තමන් දරන්න කැමතියි. යථා බල සන්තෝෂය. ඊළඟට යථා සාරූප්‍ය සන්තෝෂය. මොකද්ද මේ යථා සාරූප්‍ය සන්තෝෂය? භික්ෂුව තමන්ට ලැබෙන හොඳ සිවුරු ආචාර්ය උපාධ්‍ය තෙරුන් වහන්සේලාට පරිත්‍යාග කරයි. තමන්ට ලැබුණත් හොඳ සිවුරක් ආචාර්යයන් වහන්සේට හෝ උපාධ්‍යයන් වහන්සේට දෙනවා. එහෙම නැත්නම් ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලාට දෙනවා. එහෙමත් නැත්නම් දුර්වල සිවුරු තියෙන කෙනෙක් දැක්කොත් තමන්ට ලැබුණ හොඳ සිවුර උන්වහන්සේලාට පරිත්‍යාග කරනවා. තමන් රළු ඌහෝ වේවා පාංශු කුල ඌහෝ වේවා සිවුරක් පරිභෝග කරනවා. ඒකට සඳහන් කළා යථා සාරුප්ප්‍ය සන්තෝෂය කියලා. එහෙනම් පළවෙනි කාරණාව යථා ලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරුප්ප්‍ය සන්තෝෂය. එහෙනම් සතුට පිළිබඳව සඳහන් කරනකොට මේ කොයි කාරණාවිනුත් සතුට වෙනවා. රළු වේවා ප්‍රණීත වේවා ඕනම එකකට ප්‍රියයි. ප්‍රණීත වූ සිවුරු තව කෙනෙකුට දෙන්න වුණොත් දීලා රළු එකක් දරන්නත් කැමති. තමන්ට ලැබිලා තියෙන රළු එකක් නම් ඒක දරන්න අපහසුවක්ම කයේ නැත්තම් අයි ප්‍රණීත සිවුරක් හොය හොය යන ස්වභාවයකුත් නැහැ. එතකොට මේ චීවර පිළිබඳව පිණ්ඩපාත පිළිබඳවත් සේනාසන පිළිබඳවත් ගිලාන ප්‍රත්‍ය පිළිබඳවත් දොළොස් ආකාරයකින් මේ කරුණ ඔය විදිහටම පැහැදිලි කරනවා. ඒ තමයි සන්තුෂ්ඨිතාවය. සන්තුෂ්ඨිතාවය පිළිබඳව එහෙම කරුණ දක්වලා අපේ බුදුරජාණන් වහන්සේ තවත් කාරණාවක් පැහැදිලි කරනවා. ඒ තමයි මේ අෂ්ට පරිෂ්කාරයේ පිළිබඳව. අෂ්ට පරිෂ්කාරයේ පිළිබඳව කරුණු පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අල්පීච්ඡතාවය, මෙන්න මේ සන්තුට්ඨිතාවය යමෙක් තුල තියෙනවා නම් අෂ්ට පරිෂ්කාරයෙන් සෑහීමකට ඔහුපත් වෙනවා කියලා. මේ අෂ්ට පරිෂ්කාරය එහෙම ආයටයි කියලා. එහෙනම් අෂ්ට පරිෂ්කාරය කියලා සඳහන් කරාම දෙපොට සිවුර, තනිපොට සිවුර, අඳන සිවුර, මේකට කියන අපි තුන් සිවුර කියලා.
ඊළඟට පාත්‍රය පිහිය ඉදිකටුව කාය බන්ධනෙ පෙරහන් කඩේ මේ දේවල් අන්තර්ගත කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සසර කෙරවල කරන්න පැවිදි වෙච්ච හැබැයි ශ්‍රමණේකුට මේ අට ප්‍රමාණවත්. හරි සැහැල්ලුයි එතකොට. කුරුල්ලෙක් වගේ හරි නිදහස්. මේ අටෙන් බොහෝ දේවල් කරගන්න පුළුවන්. ඒ කාරණාව පැහැදිලි කරනවා මේ පරිෂ්කාර අටෙන් කය ආරක්ෂා කරන්නේද උදරය ආරක්ෂා කරන්නේද වේ. මේ අටෙන් කයත් ආරක්ෂා කරනවා උදරයත් ආරක්ෂා කරනවා. ඒ කොහොමද තුන් සිවුර ඇඳගෙන පොරවගෙන හැසිරෙන කල්හි ශරීරය ආරක්ෂා වී අඳනේ ඇඳලා සිවුර පොරව ගන්නවා. මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් සීතලෙන් උෂ්ණෙන් පින්නෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවක මේ සිවුරු කොණින් පැම්පෙරා ගන්නත් පුළුවන්. භෝජනයේ සඳහා ලැබුණ පළතුරක් මේ සිවුරු කොණින් අරගන්නත් පුළුවන්. ඔතා ගන්නත් පුළුවන්. දානයේ සඳහා ලැබුණ දෙයක්. එහෙම වෙලාවට උදර පරිහරණයයි. එතකොට සිවුර කාය පරිහරණයටත් යෙදিলা. අරවාග වෙලාවට උදර පරිහරණයටත් යෙදিলা. එහෙනම් දැන් සිවුරෙන් කර්ණ දෙකක් සම්පූර්ණ වෙලා තියෙනවා. බලාපොරොත්තු කය පරිහරණයටයි උදර පරිහරණයටයි දෙකටම යෙදিলা තියෙනවා. ඊළඟට සඳහන් කළා පාත්‍රය. පාත්‍රයෙන් පුළුවන් පිණ්ඩපාත වෙලලා දානි හොයාගන්න. නාගන්න කියපු තැන ගිලිලා නාගන්න බැරි නම් නැත්නම් ගිලිලා නැහැ මේ අපහසුතාවයක් තියෙනවනම් පාත්‍රයෙන් නාගන්නත් පුළුවන්. ඉන්න කුටිය සෝදා පවිත්‍ර කරගන්න අවශ්‍යතාවයක් වෙලා තියෙනවනම් පාත්‍රයෙන් පැංගෙන හිල්ලා කුටිය සෝද ගන්නත් පුළුවන්. එනම් කාය පරිහරණයටයි උදර පරිහරණයටයි දෙකටම පාත්‍රය යොදා ගන්නත් පුළුවන්. ඊළඟට සඳහන් කළා පිහිය. මේ පිහියෙන් දැහැටි දඬු කපන කල්හිද ඇඳ පුටුවල පාදාදිය සැසීම ආදිය කරන කල්හිද දැහැටි දඬුවක් ඕනේ වුණොත් මේ පිහියෙන් කපන්න පුළුවන්. ඇඳපුටුවල පාද සැසීම කියලා සඳහන් කළේ සමහරලාට සිංහාසනයක් වගේ ආසනයක් හම්බිනවා. සිංහ රූප, ව්‍යාග්‍ර රූප ඒ වගේ මහේශාක්‍ය ආසන හම්බිනවා. නමුත් වැඩ ඉන්න කැප නැහැ. ධර්මදේශනාවට විතරයි කැප. ධර්මදේශනාවට මණික් ආසනෙ පිළිගන්නුවත් රත්තරන් ආසනෙ පිළිගන්නුවත් වැඩ ඉන්න කැපයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නේ දේශනා කරා. සාමාන්‍ය වෙලාවට වැඩ ඉන්න කැප නැහැ. එහෙනම් වැඩ ඉන්න නම් අර සිංහ රූපය විකෘති කරන්න ඕනේ. ව්‍යාග්‍ර රූපය විකෘති කරන්න ඕනේ. එහෙනම් අර පිහියෙන් කපලා ඒක විකෘති කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඊළඟට සඳහන් කළා මේ පිහියෙන් මේ ඇඳපුටු ආදිය සකස් කරගන්නකොට සිවුරු කුටියක් කිරීමට අවශ්‍ය ලී දඬු කැපීම ආදී කරන වෙලාවට කායික පරිහරණයයි. ඊළඟට සඳහන් කරනවා උක් කැපීම, පළතුරු කපා ගැනීම, කැප කිරීම, අපි කියන්නේ කප්පියන් විනය කර්මය කරනවා කියලා, කැප කරගන්නවා, අන්‍ය කැප කිරීම ආදී කාරණා සම්බන්ධයෙන් කටයුතු කරනකොට ඒක කාය පරිහරණය සඳහායි. ඒක උදර පරිහරණය සඳහායි. පුටුවක් සකස් කරනකොට, දැහැටි දඬු කපා ගන්නකොට, සිවුරු කුටියක් සකස් කරගන්නකොට කාය පරිහරණය. පළතුරු ආදිය කපා ගන්නකොට, ඒ ආදී කටයුතු කරනකොට උදර පරිහරණය. මේ කාරණා දෙකටම පිහිය යොදන්න පුළුවන්. හැබැයි
අපි විනය පිටකේ අෂ්ඨ පරිස්කාරයේ තිබිය යුත්තේ දෙලිපිහියක් කියන කාරණාව කොතනවත් සඳහන් කරලා නැහැ. එහෙමනම් දැන් අපට තේරෙනවා මේ කටයුතු දෙලිපිහියෙන් කවදාවත් කරන්න බෑ කියලා. රළු ලීයක් රැහැලා ඒකෙන් ආයේ කිස් බාණ්ඩත් බෑ. එහෙමනම් දෙලිපිහියෙන් දෙහැටි දඬු කපන්න මේ රළු ලී කපන්න පුළුවන් දේවල් කරන්නත් බෑ. ඒක විනය පිටකේ වෙනමම පෙන්නලා තියෙන අෂ්ඨ පරිස්කාරයේට මේ කටයුතු කරගන්න සුදුසු පිහියක් තමයි තියෙන්න ඕනේ කියලා. එහෙම වුණොත් තමයි අට සම්පූර්ණ වෙන්නේ. එහෙම නැත්නම් අට සම්පූර්ණම සම්පූර්ණ නැහැ. පිහියක් තියෙන බව ඇත්ත. නමුත් කරගත යුතු කාර්යයන් කරන්න ඒ පිහියෙන් බැරි බව තේරෙනවා නම් අපිට සංසාරේ ලැබෙනවා. නමුත් අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරගන්න බැරි දේවල් තමයි ලැබෙන්නේ. එමන සඳහන් කරනවා ඒ සඳහා අවශ්‍ය මෙන්න මේ වාගේ බහුකාර්ය පිහියක් වටිනවා. ඒක මහ පිහියක් නෙමෙයි. මේ භික්ෂුවකට පාත්‍රය තුළ තබාගෙන යන්න පුළුවන් ප්‍රමාණයේ පිහියක්. සුදුසු බවයි මෙතනින් මේ අපිට පැහැදිලි වෙන්නේ. ඒක විනය පොත්වල වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට පටිය. ඉන බඳින පටිය. ඒක ඉනේ බැඳගත්තාම කාය පරිහරණයයි. සමහරලාට උක්දඬු කීපයක් වාගේ ලැබුණොත් ඒක එක විදිහට ගෙනියන්න බැරනම් ගැටයක් ගහලා අරගෙන යන්න පුළුවන්. එතකොට උදර පරිහරණයයි. පටියෙන් එහෙම දේ කරගන්න පුළුවන්. ඊළඟට පින්නතුණි පෙරහන් කඩේ. මේක තියෙන්නේ දිය පෙරා ගන්න. දිය පෙරා ගන්නකොට උදර පරිහරණයයි. ඊළඟට තවත් කරුණු සඳහන් කළා. සමහර වෙලාවට කාය පරිහරණයටත් යෙදෙනවා. පැන් පෙරාගෙන පානීය කරනවා. එතකොට මේ තල හබල පෙති ආදී දේවල් ගෙන වැළඳීමටත් පෙරහන් කඩේ යොදා ගන්න පුළුවන්. ඒ වගේ සුළු දේවල් මේකට දාගන්නත් පුළුවන් කියලා. එතකොට කාය පරිහරණයට උදර පරිහරණයට දෙකටම පෙරහණයක් යොදා ගන්නවා. මේ වාගේ කටයුතු ගොඩක් අටපිරිකරෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් කරුණු අටක් මේ අටෙන් කෙරෙනව නෙමෙයි, මේ අටෙන් කරුණු ගොඩක් කරගන්න පුළුවන්. එතකොට ආංගර සන්තුට්ඨිතාවයේ තියෙන අල්පේච්ඡතාවයේ තියෙන භික්ෂුවට මේ අෂ්ඨ පරිස්කාරය සුදුසුයි. ඒක ප්‍රමාණවත්. නමුත් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අෂ්ඨ පරිස්කාරයේ දරණ කෙනෙකුට පරිස්කාර මාත්‍රයක් පමණයි. ඒක පරිස්කාර කියලා මාත්‍රයක් විතරයි. පරිස්කාර නමයක් දරණ කෙනෙකුට නින්දට පිවිසෙන කල්හි එම අෂ්ඨ පරිස්කාරයේ සමග ඇතිරිල්ලක් හොඳයි. අටපිරිකරට අමතරව නව මහා පිරිකරක් යෙදෙනවා නම් ඒකට හොඳයි ඇතිරිල්ලක්. නිදා ගන්න ආදි වෙලාවල් වල භාවිතයට ගන්න. ඒකට පිරිකර නමයක් පූජා කරනවන අට පිරිකරට අමතරව තියෙන්නේ ඇතිරිල්ල. එහෙම නැත්නම් සඳහන් කරනවා කෙන්ඩියක්. දැන් අරගෙන යන්න පුළුවන් කෙන්ඩියක්. ඇතිරිල්ලක් හෝ කෙන්ඩියක්. ඊළඟට සඳහන් කරනවා පිරිකර 10ක් දරනවනම් ඉහත සඳහන් කළ ඒවා සමග ඒ කිවි ඇතිරිල්ලක් හෝ කෙන්ඩියක් සමග 10 වෙනි පිරිකර හැටියට හිඳින සම්කඩක් වටි ඉඳගන්න බිමේ ලාගන්න නිසීදනයක් සම්කඩක් 10 වෙනි පිරිකර හැටියට වටිනවා කියලා. ඊළඟට සඳහන් කරනවා පරිස්කාර 11ක් දරන්න කැමති කෙනාට ඉහත කී ඒවා සමග සැරයටියක් හෝ තෙල් ගුලාවක් වටි. එක්ක හැරමිටියක් එහෙම නැත්නම් තෙල් දාගන්න බඳුනක් තෙල් නාලිකාවක්. ඊළඟට සඳහන් කළා පරිස්කාර 12ක් දරනවා නම් කුඩය නැමෙත්නම් තල්ලත්ත. එහෙම නැත්නම් පාවහන් යුගල. මේ තුනෙන් එකක් පූජා කරන්න පුළුවන්. එතකොට අපි 12 පිරිකර 16 පිරිකර ආදි වශයෙන් අපි සකසලා පූජා කරනවා. එතකොට අතිරේක පූජාවක් හැටියට එහෙම නව මහා පූජාවක්
දහයක් 11ක් 12ක් පූජා කරනවා නම් සඳහන් කළා ඇතිරිල්ලක් හෝ කෙණ්ඩියක් සම්කඩක් එහෙම නැත්නම් සැරයටියක් හෝ තෙල් නාලිකාවක් එහෙමත් නැත්නම් කුඩයක් තල්ලත්ත පාවහන් යුවල මේන් එකක් හතරක් හැටියට අටට හතරක් එකතු කරලා දොළොස් පිරිකරක් පූජා කරන්න පුළුවන් හැබැයි පින්නතුනි ඔය කාරණාවත් මේ විදිහටම දක්වලා සඳහන් කරනවා මේන් වැඩියක් පරිහරණය කරන භික්ෂුව අසතුටු වූවෝ හෝ බොහෝ කැමති වූවෝ හෝ මහත් තෘෂ්ණා ඇත්තෝ යයි නොකිය යුතුයි අටපිරිකරට අමතරව මේ හතරත් යම් භික්ෂුවක් ගාව තියෙනවා නම් ඒ භික්ෂුව ළඟ තෘෂ්ණාව තියෙනවා කියලා කියන්න එපා කියලා සඳහන් කරනවා ඊළඟට සඳහන් කළා ලද දෙයින් සතුටුනේ නැත්නම් අෂ්ඨ පරිස්කාරයෙන් සතුටුනේ නැහැ කියලා උන්වහන්සේ චෝදනා කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා චෝදනා නොකිය යුතුයි එලෙස අතිරේක පරිස්කාර දරන්නාද අල්පේච්ච වූවම සතුටු වූවම පහසු විහෙරණ ඇත්තෝම සැහැල්ලු පැවතුම් ඇත්තෝම වෙති ඒ අතිරේක පරිස්කාර දරුවා මේ ගුණයන්ගෙන්ම යුක්තයි කියලා සඳහන් කරනවා ඊට පස්සේ සල්ලේක ප්‍රතිපදාව කියලා එකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නමුත් පළවෙනි ධර්ම දේශනාවට කාලේ නිමා වෙලා තියෙන නිසා ධම්මනදී තිත්ත ධර්ම දේශනා වැඩසටහනේ ධම්ම දායාද සූත්‍රයේ ඇසුරෙන් කෙරෙන නවවෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා සයිප්‍රසයේ සේවය කරන MP සුබද්‍රා මුතුනායක සහ ඩුබායි රටේ සේවය කරන MP සුනීතා කල්යාණී මහත්මිය ඇතුළු පවුලේ සියලු මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලු දෙනා විසින් මෙම උතුම් ධර්මදේශනාව දානය කරන්න කටයුතු සිදු කරන බව සිහිපත් කරනවා උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා MP ස්වාරිස් වන අපගේ පියාණන් අපාතරින් සමුගෙන වසර 8ක් ගත වීම නිමිත්තෙන් පියාණන්ට පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටින MP ඇඩ්ලින් උපාසිකාව වන ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ රත්නත්‍රි ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම පිණිසත් සැප්තැම්බර් 24 වන දිනට ජන්මදිනයේ යෙදී තිබෙන අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් අවසරයි ගම්පහ මහානාම ස්වාමින් වහන්සේටත් සැප්තැම්බර් 30 වෙනි දිනට ජන්මදිනයේ යෙදී තිබෙන අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ රත්නත්‍රි අනන්ත ආශිර්වාදේ ලැබේවා කියලා සත්පුරුෂ ප්‍රාර්ථනාවක් කරනවා අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට නාවිනි සිරි අරිය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා ස්වාමින් වහන්සේට උතුම් සම්බුද්ධත්වයට පැමිණීම පිණිස මේ පින් හේතු වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා අපවත් වී වදාළ ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම සංඝ පීතෘන් වහන්සේලාට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා ඊට අමතරව මෙම උතුම් ධර්ම දානයේ තුලින් අප රැස් කරගන්නා වූ සියලුම පින් අඩු නැතුව ආදරණීය මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ඥාතීන්ටත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
විශේෂයෙන් අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය දේශකයන්න් වහන්සේ මෙලවට බිහි කළ හදා වඩා පෝෂණයකට සම්බුද්ධ ශාසනයට පූජා කළ උන්වහන්සේගේ ආදරණීය මව්පියන්ට උතුම් ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්වත් දේශප්‍රිය මහත්මාට තම පවුලේ සියලු දෙනාටම මේ පින් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කෝටි ලක්ෂයක් සක්වලේ වැඩවසන්නා වූ සියලු මාර්යන් මහන්සියලාට සත්පුරුෂයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා සියලුම සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා අනන්ත සංසාරේ පටන් මේ මොහොත දක්වාම අප සියලු දෙනාගේ නමින් මේ පරලෝ ගියා වූ අපගේ ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අඩු නැතුව අනුමෝදන් කරමි අනුමෝදන් වේවා අවසාන වශයෙන් අප සියලු දෙනා රැස් කරගත්තා වූ මේ කුසල් මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වීම උදෙසාම හේතු වේවා කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න හේතු වේවා කල්යාණ මිත්‍රයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් සිත් තුළ නොඉපදේවා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබා ගැනීම සඳහාම නිර්මල බුදුදහම අහන්ත ලබා ලැබීම උදෙසාම නිර්මල බුදුදහම දරන්ට ලැබීම උදෙසාම නිර්මල පරයාප්තියම අහන්ත දරන්ට අවබෝධ කරගන්ට ලැබීම උදෙසාම මේ සියලුම කුසල ධර්මයන් හේතු වේවා ඊටම ඉක්මන් භවයක ඊටමත් කෙටි කාලයකින් සප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ දරූ සත්පුරුෂ පින්වත් පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ මෑණියන් ඇතුළු සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිර ජීවනයේ ලැබේවා. प्रार्थना कर उतुम बोधियं अमाम हनिवनिं सनसिंद अपिरस करगत धर्मदानान संस्यत ए सत्पुरुष पिन्नतुंट हेतुवेवा उतुम निर्वाणावबोधे लबा ससरिं एतरवेंड मे महाकुसल कर्मय हेतु वासना वेवा किल प्रार्थना करम आकाशट्ठा च बुम्मट्ठा देवा नागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु लोक शासनं देवो वस्सतु कालेन सस्य संपत्ति होतु च पीतो भवतु लोको च राजा भवतु धम्मिको साधु 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 පින්වත්නි ඔබ අප සිළු දනා කිරීමත් සිටින් ඒ උතුම් සදර්ම දේශනාව සිදු කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු 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 මේ ප්‍රාර්ථනා සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර අස්කෙහි ගෙඩිගේ රජ මහ විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ඔබ වෙතගෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සදාර්ම දේශනාවක් මෙලෙස නිමවට පත්වනවා පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි सिसिलस लबंगच दम्म नति तित्त